ප්‍රශ්නයක් තියෙනවා. බිරිඳා වරුන්ගෙන් අහන්න වෙනවා මොකද්ද මේ රියස් එක කියලා කාන්තාවොත් එක්ක තියෙන. වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සිට් ඩවුන්. තමින්ද විජේසිරිපත්වත් වාඩි වෙන්න හරි. මන්ත්‍රීවරු වාඩි වෙන්න. තනියම සටන් කරන්න උනත් මේ රටේ ඉන්න සෑම කාන්තාවක් වෙනුවෙන් මතක තියාගන්න. මං ඉඩ දෙන්නේ නැහැ ඕන ඕන විදිහට දීසිකා පහත් කරන්න. ඔය ඇඳුම ගලවගෙන පාරට බහලා මේ සාරිය මම දෙන්නම් ඔබතුමාට. කරු මන්ත්‍රීතුමාලා බාධා කරන්න එපා රෝහණ බණ්ඩාර මේ කාන්තාවන්ට ඇතුලේ. මං කවුරු කියලාගෙන හිතාගෙන දින්නේ. හරි බොහොම සුති. ගරු මන්ත්‍රීතුමනි විසින් හම්බුල් පාරක් කාපු දවසට මේ පාලි ගරු මන්ත්‍රීතුමනි ඉදිරිපත් කරන ලද වරප්‍රසාද ප්‍රශ්න මම මේ වරප්‍රසාදයක් වරප්‍රසාද ප්‍රශ්නයකට මේ කාලේ ලබාගත් හේතුව තමයි අපි පසුගිය දවසේ මේ ඇත්තටම සැප්තැම්බර් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම කතාවක් මේ පාර්ලිමේන්තුව තුල කතාවක් පවත්වපු වෙලාවේ අපේ ගරු සජබේ මන්ත්‍රීතුමා සහ මහලේකම් තුමා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා මට අසභ්‍ය වචනයක් කියමින් මේ පාර්ලිමේන්තුව තුල කතාව පැවැත්තුවා. මම එතුමාට චෝදනා කරේ බොරුවක් නෙමෙයි. මම චෝදනාවක් කළේ එතුමාට පාස්කු ප්‍රහාරේ ඇතිවුණ වෙලාවේ එතුමා තමයි මේ රටේ හිටපු නීති හා සාමයේ කැබිනට් ඇමතිතුමා. එතකොට එතුමාට නිලන්ත ජයවර්ධන කියන මේ නිලධාරියා එවලා තිබුණ ඒ ලිපිය. ඒ ලිපියත් මගේ ළඟ තියාගෙන 2018 මැයි 19 වෙනිදා එවපු ඒ ලිපිය මගේ අතේ තියාගෙන තමයි මම කතා කරේ ඒ වෙලාවේ. එතකොට එතුමාට ඒ සම්බන්ධයෙන් කතා නොකර එතුමා මට පුද්ගලිකවම මේ පාර්ලිමේන්තුවතුව ප්‍රහාරයක් ඇති කරා. ඇත්තටම මට බැල්ලි කියන වචනය පාවිච්චි කරා එතුමා. ඒ රෙකෝඩ් එක මගේ ළඟ තියෙනවා. ඒක මම අද කතානායකතුමාට දීලා තියෙනවා. මේ කමිටි එකට දාන්න කියලා තියෙනවා. විනය පරීක්ෂණයක් පවත්වන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ කතාව කතා කරන්නේ සමස්ත ලංකාවේ ඉන්න කාන්තාව වෙනුවෙන්. 52ක් මේ රටේ ඉන්නවා කාන්තාවෝ. මේ රටේ නායකයෝ බිහි කරන්නේත් මේ 52 කියන කාන්තාවෝ. මේ රටේ මේ ආණ්ඩු බිහි කරන්නේත් මේ 52 කියන කාන්තාවෝ ඡන්දය දීලා. මේ 52 කාන්තාවෝ 58ක් රටේ ඡන්දය පාවිච්චි කරනවා. එහෙමනම් මෙතනට පැමිණලා ඉන්න මේ සියලුම දෙනාව මෙතනට පැමිණුවන්නේ මේ කාන්තාව වැඩියම ඡන්දය දාලා. අද මේ කාන්තාව 12 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියෝ හැටියට ඉන්නවා අපි. කාන්තා සංසදයේකුත් මේකේ තියෙනවා. නමුත් මේක පළවෙනි පාර නෙමෙයි මේ පාන්ත කාන්තාවන්ට මේ පාර්ලිමේන්තුව තුල නිගා වෙන විදියට අපහාස වෙන විදියට ලිංගික මේකත් වාචික ලිංගිකතවරයක්. එහෙමනම් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේක විපක්ෂයේද මේක ආණ්ඩු පක්ෂයේද කියන එක අදාළ නැහැ. මම මේක කතා කරන්නේ මුළු සමස්තයක් ඇටියටම කාන්තාවන්ට කරන මේ අපහාසය. මේ උත්තරීතර පාර්ලිමේන්තුව තියෙන්නේ ඒ කාලේ අපි පුංචි කාලේ මේ පාර්ලිමේන්තුව තුර අහලා නැහැ මේ වගේ කතා. කාන්තාවන්ට මේ වගේ නිගරු කරනවා අහලා නැහැ. අපහාස කරනවා අහලා නැහැ කවදාවත්. නමුත් දැන් මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා වාඩි වෙලා ඉන්න මේ කීප දෙනෙක් හින්දා මේ මුළු පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් වෙලා තියෙනවා. මේ රටේ දරුවෝ අතරෙත් මේ රටේ ජනතාව අතරෙත් මම ඉල්ලා සිටින්නේ මේ රටේ කාන්තාවන්ට ඊළඟට මේ වගේ පාර්ලිමේන්තුවට යවනවද නැද්ද කියලා තීරණය කරන්න මේ වගේ මිනිසුන්ව නැවතත් මේ පාර්ලිමේන්තුවට. මම කියන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ හරිද? එතුමා මතක තියාගන්න ඕනේ, එතුමා මට එදා කිව්වේ පින්නට ඇවිල්ලා වාඩි වෙනවා කියලා. මං එතුමාට එදා කියලා දුන්නේ, එතුමා අද ඔතන වාඩි වෙලා ඉන්නේ මම හින්දා පින්නට. මොකද මම මේ පක්ෂයේ මහලේකම් හැටියට එතුමාට ඒක පැවරුවා. පැවරුවා පමණයි. එහෙමනම් එතුමා තමයි එතන වාඩි වෙලා ඉන්නේ මම හින්දා. එතුමා ඒක මතක තියාගත්තොත් හොඳයි. මේ රටේ තමන්ගේ බිරිඳට, තමන්ගේ මවට, තමන්ගේ දියණියට කතා කරන භාෂාව මෙතන කතා කරන්න එපා. ගරු මන්ත්‍රීතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එයාගේ වරප්‍රසාද ප්‍රශ්නේ කතා කරන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුවේ නොසිටින කාට හෝ ඒක ඉල කරන්න බෑ කියලා මොනසුන ඔබ දන්නා. ඒකයි මම ඔබතුමා ආමන්ත්‍රණය කරේ. ගරු මන්ත්‍රීතුමේ වරප්‍රසාද ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මේක මගේ වෙලාව. එතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ කියන එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. එතුමාට එන්න කියන්න බෑ පාර්ලිමේන්තුවට. අද පාර්ලිමේන්තු දවසක් නේ. ඇයි එතුමා මෙතන නැත්තේ? අන්න ඒකයි වෙන්න ඕනේ. මාලේකම්. හරිද? මේකේ ඉන්න බණ්ඩාරලා ඔය පැත්තේ
ඉන්නවා බණ්ඩාරලා කීප දෙනෙකුට පුදුමාකාර ගහන් කාන්තාවෝ එක්ක එරියස් එකක් තියෙන බණ්ඩාරලට සෙට් එකක් ඔය පැත්තේ ඉන්නවා. අන්නේ බණ්ඩාරලා සෙට් එක හදාගන්න ඔය කටවල් ටික. මොකද මේක පළවෙනි පාර නෙමෙයි මේක වහාම නැවැත්විය යුතුයි. නියෝජ්‍ය කතානායකතුමනි මේකට අනිවාර්ය විනය පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ වැඩේ නවත්තන්න ඕන. නැවත මේ පාර්ලිමේන්තුවේ නැවත මේ පාර්ලිමේන්තුව තුල කිසිම කාන්තාවකට එක වචනයක් පක්ෂයෙන් විපක්ෂ අපිට වැඩක් නැහැ ආණ්ඩු පක්ෂ කිසි කෙනෙකුට කරුණාකරලා වාඩි වෙන්න ඔය බණ්ඩාරට ප්‍රශ්නයක් තියෙනවා ඔබ ඔය බණ්ඩාරගේ බිරිඳවරුන්ගෙන් අහන්න වෙනවා මොකද්ද මේ එරියස් එක කියලා කාන්තාවොත් එක්ක තියෙන හරිද කරුණාකරලා වාඩි වෙන්න ඔය බණ්ඩාරලා කරුමන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න බණ්ඩාරගම කරුණාකරලා වාඩි වෙන්න ඔබ ප්ලීස් කරුමන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න වාඩි වෙන්න මං ඉඩ දෙන්නේ නැහැ ඕන ඕන විදිහට දෙකක් අහස කරන්න ඕන ඔය ඇඳුම ගලවගෙන පාරට බහලා මේ සාරිය මම දෙන්නම් ඔබතුමාට ගරු මන්ත්‍රීතුමාලා බාධා කරන්න එපා රෝහණ බණ්ඩාර මැතිතුමා රෝහණ බණ්ඩාර මැතිතුමා වාඩි වෙන්න එන්න මතක තියාගන්න ගරු මන්ත්‍රීතුමිය ඔබ තම වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔතන පමණක් නෙමෙයි මේ රටේ කිසිම තැනක ගරු මන්ත්‍රීතුමිය මම ඉඩ දෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය ලිඛිතව ඉදිරිපත් කරපු ප්‍රශ්නය ඉදිරිපත් කරන්න මම ඉදිරිපත් කළා තියෙන ඒකට අනිවාර්යයෙන්ම ඔබතුමා මේකට පරීක්ෂණයක් පවත්වන්න මේක නවත්තන්න ඕන මේක පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව කිසිම කාන්තාවකට මේක අපහාස කිරීම තහනම් හොඳයි බොහොම ඉස්සෙල් මේක අනිවාර්යයෙන්ම කමිටුවට වරප්‍රසාද කමිටුවට හරි ඒක මමයි තීන්දු කරන්නේ ඔබතුමගේ ප්‍රශ්න කිලි ඉවරද හොඳයි කාන්තාවන්ට බැල්ලියෝ කියන්න බෑ මේක ඇතුලේ මන්ත්‍රීවරියන්ට බැල්ලියෝ කියන්න බෑ මේක ඇතුලේ කවුරු කියලාගෙන හිතාගෙන දින්නේ හරි බොහොම ඉස්සෙල් කවුරු කියලා හිතාගෙන දින්නේ ගරු මන්ත්‍රීතුමිය විසින් හම්බුල් පාරක් කාපු දවසට මේ පාලි ගරු මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට උත්තර ලැබේ මතක තියාගන්න හරි බොහොම ස්තුතියි ඔබතුමියට